වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ. ස්වාභාවික ශාක සාර 11කින් හා මුහුදු ශාක ප්‍රෝටීන් අඩංගු ග්ලූ. අද කියෙන් කී දෙනෙක් ඔබේ පෙනුම ගැන සැලකිලිමත් වෙනවද? සමහර අවස්ථාවල ඔබ කැඩපතෙන් ඔබේ මුහුණ බලන අවස්ථාවේදී අනේ මගේ මුහුණ කියන අවස්ථාවක් ඇති. ඒ වගේම තවත් කෙනෙක් බොහොම ආඩම්බරෙන් මගේ මුහුණ ගොඩක් ලස්සනයි කියනවා ඇති. ඉතින් මේ ඔබේ මුහුණ කැත හෝ ලස්සන මොන ආකාරයෙන් තිබ්බත් ඔබ සුන්දර යුවතියක් වෙන්න ඔබ ආදරය කරනවා නම් සුන්දර යුවතියකට වන්න ඔබට අවස්ථාව. ඉතින් මේ සුදානම ඔබ පයින්කයාතුලින් සුන්දර කරන්නට වෙනද වගේම මේ කතාබහට අපිත් එක්කතු වෙනවා රංගන ශිල්පිනිය වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් ඇය. ඇය නයනා කුමාරි මහත්මිය අයබෝ සුබදාස ආදරෙන් පිළිගන්නවා. ඔව් ආයිබෝන්. ඒ වගේම අපිත් එක්කතු වෙනවා රංගන ශිල්පියෙක් කොහො ඒ වගේම ගුරුවරයෙක් රුවන් වික්‍රමසිංහ මහතා අයිබෝන් සුබදාසනේ කරබත් පිළිගන්නවා. ආයිබෝන්. මම මේ අර අතුස්සන් ඉන්නේ වහු ප්‍රශ්නෙට. කැමති කට්ටිය කවුද කියලා අතුස්සන් ඉන්නේ මම අතුස්සන්. නෑ නෑ ඉතින් උදේම මුලින්ම ඔබත් එක්ක කතා කරන්න ඕන කියලා. කොහොමද පයින කියාවල් ලැබෙන ප්‍රතිචාර මේ වෙනකොට ජනප්‍රියත්වයේ ඉතාමත් මිහල. ඇත්තටම හිතා ගන්නත් බෑ. මොකද පයිනෝකියා අපි ගොඩක් පබ්ලිසිටි පැත්ත උනත් එහෙම ලොකුවට ඒ ඔස්සේ යන කැප්සූල් එකක්වත් ප්‍රොඩක්ට් එකක්වත් නෙමෙයි. මම හිතන්නේ මේ ස්වර්ණවාහිනියටත් එන්නේ අපි මාසේ පළවෙනිම අඟහරුවාදා දවසේ එක දවසයි අපි ඉන්නේ. නමුත් ලැබෙන ප්‍රතිචාර සහ හැමෝම පයිනෝකියා ගැන කතා කරන ඒ දේනම් ඇත්තටම හරිම ඉහළයි. මේ මෑතකදී පිටරට අපේ ඉන්න අපේ කාන්තාවන් කීප දෙනෙක් ඔවුන් මං හොඳින් දන්නා කියන අය ඔවුන් මට කතා කරලා කිව්වා ඇත්තටම නයනා මේ ඒ රටවල් වල පවා පිග්මන්ටේෂන් තත්ත්වයක් මේ වගේ දුර්වර්ණ වීමක් වගේ දෙයක් නැති කරන්න අපිට එහෙම 100%ක් විශ්වාසවන්ත දෙයක් නැහැ අපිට මේ පයිනෝකියා තමයි ලංකාවෙන් ගිය කෙනෙක් ඇයටත් පාවිච්චි කරන්න දීලා හොඳ ප්‍රතිඵල ලබාගෙන ඔන්න දැන් ළඟදී ලංකාවට එනවා කියලා ඇයට වැඩි කාලයකුත් ලංකාවේ ඉන්න නැහැ සතියක් වගේ කාලයක් තමයි ඇය ඉන්නේ මේ ප්‍රොඩක්ට්ස් 10ක් 15ක්ම ඇයට ලෑස්ති කරලා තියන්න කියලා ඒ වගේම තව අය කතා කරනවා නයනා මේකේ ප්‍රතිඵල ලැබෙනකොට ඇත්තටම හිතට බයයි මේ වගේ ප්‍රොඩක්ට් එකක් නැති වෙයිද ලබන සතියේ නැති වෙයිද මා ඊළඟ මාසේ නැති වෙයිද කියලා ඒ නිසාම නයනා මම ගන්නකොට මේ ප්‍රොඩක්ට්ස් කීපයක්ම එකවර අර ගන්නවා කියලා ඒ වගේම තමයි මේ ගැන මම කතා බහ කරනකොට මාව විශ්වාස කරලා ගොඩාක් සැලොන්ස් වල ඔවුන්ගේ සේවාදායකයන්ට මේ කැප්සූල් එක පාවිච්චි කරන්න දීලා තිනවා මේ මීගොමිය ඉන්නවා මේ මන් දන්න හිතවතෙක් ඇත්තටම ඔහු නිතර දෙවේලේම මට කියන දෙයක් තමයි ඔහුත් මේකෙන් හොඳ ප්‍රතිඵල ලබාගෙන ඔහුගෙන් එන සේවාදායකිනුත් තාමත් ඉහළ ප්‍රතිඵල මේ හරහා ලබා ගන්නවා කියලා. ඉතින් මේ වගේ අනික අපේ ආශේෂ්ත්‍රේ ගොඩාක් අය මේ කැප්සූල් එක පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල ලබා ගන්නයි අපිත් එක නිතර දෙවෙලේ කතා කරන්නේ. ඒ වගේම තමයි විවිධ වෘත්තීන් වල විවිධ ශේෂ්ත්‍රයන් තුල හැමෝටම ලස්සන වෙන්න සුන්දර වෙන්න පිග්මන්ටේෂන් තත්ත්වේ නැති කරගන්න ඒ වගේම තමයි ගොඩක් දේවල් කරලා සමහරක් වෙලාවට ඒක පිග්මන්ටේෂන් තත්ත්වයක් නොවෙන්න පුළුවන් පැහැපත්කමක් නැති මොන මොන දේ කරත් මට පැහැපත්කමක් නැහැ මගේ දුර්වර්ණකම තමයි තිබුණේ මට ඒක නැති කරගන්න පුළුවන් උනේ පයිනුකේ අරහා කියලා ගොඩක් අය කතා කරනවා ඉතින් ඒ නිසා ලැබෙන ප්‍රතිචාර නම් आरक्षाकारी विद्यात्मक पशु मटोधिकश्वास මං නිෂ්පාදනය සම්බන්ධයෙන් පයිනකිය සම්බන්ධ විද්‍යාත්මක පසුබිම හැදෙන්නේ. එතකොට තමයි ওই වචනේ හරියටම හරි සුරක්ෂිතභාවය. ඒක අපහු වෙන කිසිම දෙයක් නෑ. අපි අර ආදරය ගැන කතා කරද්දී
ලෝකෙ ඕනතරම් අපිට ආදරය කරන්න ඉන්න පුළුවන්. හැබැයි අපිට සුරක්ෂිතම අපිට විශ්වාස කර හැකි ආදරයන් අපිට ගත්තොත් අම්මා තාත්තා හරිම අල්පයයිනේ. ඒ වගේ සුරක්ෂිතභාවය කියන එක හරි වැදගත්. ඉතින් ඒක නිසා පයිනෝ කියන නිෂ්පාදනය සම්බන්ධයෙන් පිග්මන්ටේෂන් සම්බන්ධයෙන් මේ දෙක අතර තිබෙනව සබැඳියාව සහ මේ මේ සුරක්ෂිතභාවය එහෙම නැත්නම් පයිනෝ කියා වලින් අපේ පිග්මන්ටේෂන් තත්ත්වය මගහැරෙනවා කියන සම්බන්ධයෙන් මට බය නැතුව කතා කරන්න පුළුවන් හැකියාව ලැබුණ නිසා මම විශ්වාස කරනවා මට මේ පිනක් තිබ්බ ඉස්සරහට යන්න බය නැතුව කියන්නේ ඔව් මම ඒක පාවිච්චි කරා පයිනෝ කියන නිසා තමයි මට තිබිච්ච පිග්මන්ටේෂන් ප්‍රශ්නේ නැති වුණේ කියලා. මොකද අර වාහවු ප්‍රශ්නේ කන්නඩියක් ඉස්සරහට ගිහලා අපි මුණ බලනකොට අපි හිතන් ඉන්නවා අපේ පෙනුම හොඳයි කියලා සම පැහැපත් කියලා. එතකොට දැන් එහෙම තිරේ ඉස්සරහා ඉඳලා එක පාටම සමහරකට කලින් අහලත් ඇති මගේ මෙන්න මේ මූණේ මෙන්න මේ දෙපැත්තේ තමයි නයන තමයි ඒක නොටිස් කරලා ගියේ. හැබැයි මම හිතුවේ අපල කියලා. මගේ ගෙවල ගත්තත් ඉතින් අපල කියලා. අපි අපල වලට ඊට පස්සේ ලේසර් ට්‍රීට්මන්ට් වලට ඒ වගේ දේවල් ටිකක් මොකද කරන්නේ නයන කරුවා නෝ පයින් ඔකියා පොඩ්ඩක් බීලා බලන්න. මං කියනවාට බීලා බලන්න කියලා. ඉතින් ඒ විශ්වාසය මත පටන් ගත්තට පස්සේ ඒක හිමින් හිමින් අඩු වෙලා අපෝ අර මගේ පරණ තිවිච්ච පාට ඒ තිවිච්ච පෙනුම හිමින් සැරේ එනවා කියලා තේරෙනකොට කෙනෙකුට දැනෙන සතුට ඒක ආපහු ඒ කියන්නේ ඒක වචනෙන් කියන්න බෑ. පෙනුම තමයි අපේ මුළු ශරීරෙම සිසලම් පේන කෙනෙක් වර්තමාන ලෝකේ කතා කරන්නේ පෞරුෂය ගැනනේ. පෞරුෂයේ ප්‍රධානම සාධකයක් තමයි පෙනුම. පෙනුම පොඩ්ඩක් පෙනුමක් තියෙනවා කියලා හිතාගෙන ඉඳලා ඒක පෙනුමේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඒක පෞරුෂයට කොහොමද බලපාන්නේ पाइनों के अपे पाविच करने गोड़ा कलावट अपे पहय अपे समय पहय අපිට නැවත රඳවා ගන්න සහ ඇති කර ගන්න. ගොඩක් වෙලාවට දැන් විවිධ දේවල් තියෙන්න පුළුවන් වෙළඳ පොලේ. නමුත් පිග්මන්ටේෂන් තත්ත්වය නැති කරන්න වෙළඳ පොලේ කිසිම දෙයක් තිබුණ නැහැ මේ පයිනෝකියා අපේ සුරතටපත් වෙනකම්. මොකද පයිනෝකියා හරහා තමයි මේ පිග්මන්ටේෂන් තත්ත්වය නැති කරන්නේ. ඔබ සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මේ පිග්මන්ටේෂන් තත්ත්වයක් කියන්නේ මොකද්ද කියන එක. ඔබ දන්නවා හොඳටම ඔබේ මුහුණේ කල්යල් යද්දි මූණේ දෙපැත්තේ කළු ඩොට් එකක් ආකාරයට ඇවිල්ලා किसीम वर्ण नैतु वर्ण एक्ट की अन्पहस एक नाटक वर्ण वेन्न पुलवा ला दुमर थद दुमर कलु वर्ण एवगेम किसीम हेड तले नैतु वला कुलाकवा मुल मूने पेतिरेन्न पुलवा इत मे विधिट मुहूनट समहर कुलावट नल्ले एसवट एवगेम निकटे खटवट खंबुले मे मे हेम मुहूने हेम थनक मे हटगान पुलवा अभी मुहूनट सत्कार करे नैत्ता एक තව ටික කල් යනකොට අපේ දෑත් වලට දෙපා වලට මුළු සිරුරෙම තේ හට ගන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය අද සීග්‍රේන් අපි අතර තියෙනවා. වෙන්ද මං හිතන්නේ අවුරුදු 30 ඉක්මවා ගිය 40 ඉක්මවා ගිය කෙනෙකුට තමයි මෙවැනි தත්ත්වයක් උදා වෙන්නේ. නමුත් වර්තමානයේ අපි දකිනවා අවුරුදු 18 20 යුවතියන්ට පවා මෙවැනි தත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒක නිසා ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මං හිතන්නේ අපි හැම වෙලාවම කතා කරනවා මේ මෙගා ලයිෆ්ස් සයන්ස් මෙගා ලයිෆ් සෙන්ස ආයතනය කවුරුත් මේ මේ වගේ කැප්සූල් එකක් අරගෙන ස්තුතිය කියන්නේ ඔව් ඕන්න පින් දෙන්නේ. ඇත්තට මමත් හදවතින්ම සතුට වෙනවා මට මේ මේවැනි සත්කාරයකට දායක වෙන්න ලැබීම ගැන. මොකද ගොඩක් කලාවට අද මාව විශ්වාස කළා. ඒ වගේම ඔවුන් පාවිච්චි කරාම මෙහි තියෙන ගුණාංගය නිසාම 100%ක් ඔහුගේ බලාපොරොත්තු ඔහු හිතනවටත් වඩා හොඳින් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඉතින් මං කෙරෙහි ලොකු විශ්වාසයක් ඇත්තටම හැමෝම තුල ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ විශ්වාසය නිසාම මට තව දෙයක්ත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මොකද මම මේ පැත්ත ඒ කියන්නේ රූපලාවන්‍ය පැත්ත ඉගෙනගෙන අවුරුදු 15ක් 20ක් වෙනවා. මම සැලොන් එකක් ස්ටාර්ට් කළා අවුරුදු 10ක්. ඉතින් මම කවදාවත් පාඨමාලා වගේ දේවල් වලට මම එහෙම ලේසියෙන් අත ගහන්නේ නැහැ. මොකද මම තාමත් ඉගෙන ගන්නවා. අද අපි වර්තමානයේ දකින එවැනි දෙයක් වුණත් මාස 6ක් ඉගෙනගෙන ඊළඟ අවුරුද්දේ ඔවුන් එවැනි පාඨමාලාවල් කරනවා. මම හිතන්නේ මම හැම දෙයක් ගැනම හොයලා බලලා හරි විශ්වාසයෙන් කරන නිසාම තමයි මේ කැප්සූල් එකත් අද ලංකාවේ අංක 1 කැප්සූල් එකක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මගේ වෘත්තීය පැත්තේ කියන්නේ රූපලාවන්‍ය වෘත්තීය පැත්තේ මම සැලොන් එකක් ස්ටාර්ට් කළා අවුරුදු 10ක් වෙනවා. මම හිතුවා මේ අවුරුද්දේදී එක් දින වැඩමුළුවක් විදිහට එක් දින පාඨමාලාවක් විදිහට මේ රූපලාවන්‍ය පැත්තේ මේකප්
වැඩමුළුවක් පටන් ගන්න පාඩම් මාලාව පටන් ගන්න ඉතින් ඒකටත් මොකද හරිදි හොඳ දේ දෙන්න ඕන නිසා තමයි මේ පමණ කාලයක් ඒ සඳහා මම කාලේ අරගත්තේ ඔබට ඒකටත් දායක වෙන මොකද පයිනෝකියා පාවිච්චි කළා ඔබේ මුහුණේ තිබ්බ ලපකැලල් කළු ඩොට් පිග්මන්ටේෂන් තත්ත්වේ නැති කරගත්තට පස්සේ තව තවත් ලස්සන වෙන්න සුන්දර වෙන්න පුළුවන් ලස්සන මේකප් එකක් දාගෙන හැබැයි ඒක හරි විදිහට කරගන්න ඕනේ හරි ප්‍රමිතියට හරි විදිහට කරගන්න ඕනේ ඒ නිසාම මම එවැනි දැනුමක් ලබා දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා ඕනම කෙනෙකුට මාත් එක්ක එකතු වෙන්න පුළුවන් මගේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන් මම හිතන්නේ තිරේ දිස් වෙන දුරකථන එමුතුන් වලට ඔබ කතා කළා මගේ දුරකථනේ ඉල්ල ගන්න කතා කරන්න එකතු වෙන්නේ පාඨමාලාවටත් කියලා මම මේ වෙලාවේ මතක් කරනවා මොකද හරි දේ හොඳ දේ මම හැමදාම ඔබට දෙනවා ඒ නිසාම තමයි එවැනි දේකුත් මම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මොකද ගොඩක් අය ඒකත් මගෙන් ඉල්ලපු දෙයක්. මේ පයිනෝකියා වුන්ට දායාද කරා වගේම අපි මෙහි අඩංගු දේවල් ගැන කතා කරොත් ගොඩක් වෙලාවට අපිට 100%ක් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ එහි අඩංගු වෙලා තියෙන දේ නිසා. ඔව්. මෙහි පයින් ගසේ පොත්තේ සාරය විටමින් E විටමින් C මුහුදු පැලෑටියක් වෙන ඇල්ගී ගසේ සාරය මේ දේවල් තමයි මේ අඩංගු වෙලා තියෙන්නේ මම හිතන්නේ රුවන් ඒවල විද්‍යාත්මකවත් හරි ලස්සනට පැහැදිලි කරાવી හැබැයි මෙහි මොන තරම් හොඳ දේවල් අඩංගුණත් ඔබ හරි විදිහට මේ පාවිච්චි කරේ නැත්තම් ඒකෙත් ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ ඒක නිසා මේ කැප්සූල් එක දවසට දෙකක් ඔබ පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන් මාස 3ක් පාවිච්චි කරන්න ඕනේ ඒ කරනකොට තමයි ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ හැබැයි ඔබ ප්‍රතිඵල ලබා ගත්තට පස්සේ මෙය කුණු කූඩේට දාන්න එපා මොකද පිග්මන්ටේෂන් තත්වයක් ඇක්ටි වෙන්න ගොඩාක් හේතු තියෙනවා ප්‍රධාන වශයෙන්ම හිරුවෙලියෙන් අපිට මේ පිග්මන්ටේෂන් තත්ත්වය ඇති වෙන්න පුළුවන් ඒ වගේම පවුල් පසුබිම හරහා චානවලින් හෝමෝන් චේන්ජ් වීම නිසා විවිධ ලෙඩ රෝග නිසා මේ වගේ හේතුන් එකක් කියලා නේ විවිධ හේතුන් තියෙනවා දැන් පවුල් පසුබිම හරහා සහ හෝමෝන් චේන්ජ් වීම නිසා අපිට මේක නිට්ටාවට සුව කරන්න පුළුවන් කමක් නැහැ නැවත නැවත මේ හට ගන්න නිසා නැවත අපිට පිග්මන්ටේෂන් තත්ත්වය හොඳ වුණත් යම්කිසි කාලයකදී ඇති වෙන්න පුළුවන් වෛද්‍යවරු එහෙම කියනවා ගොඩක් වෙලාවට ඒක නිසා ඔබ හොඳ ප්‍රතිඵල ලබාගෙන මේක කුණු කූඩේට දාන්නේ නැතුව නැවතත් පොඩි බ්‍රේක් එකක් අරන් මාසයක් වගේ පුංචි බාධා කිරීමක් කරන්න වෙනවා අපි ඉක්මනින් කරන්න ඉක්මනින්ම වෙලා බලලේ ඕ රයිට් මේ හරි විදිහට පාවිච්චි කරන්න කියන එක තමයි මම මතක් කරේ මොකද මොන තරම් උසස් ප්‍රමිතියට මේ තිබුණත් මොන තරම් උසස් දේවල් මෙහි අඩංගුණත් හරි විදිහට පාවිච්චි කරේ නැත්තම් මොකද දැන් අපි තුන් වේල හරි කෑම වේල අපි වරද්දන්න නැතුව ගන්නවනේ දැන් මේ කැප්සූල් දෙකක් ගන්න ඕන එකට එකක් අරගෙන හරියන්නේ නැහැ නේ ඒක නිසා ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න පුංචි කාලයයි ඔබට ඒ වෙනුවෙන් කැප කරන්න ඕනේ හරියට මාස 3 සමහරුන්ට මාස 2 දෙකමාර යනකොට හොඳ ප්‍රතිඵල එන්න පුළුවන් සමහරුන්ට මාස 3ටත් වැඩි වෙන්න පුළුවන් ඒක සම්බ ඉවසීමෙන් කැපවීමෙන් හරි විදිහට පාවිච්චි කරන්න 100%ක්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හිරු එළිය නිසා සමේ ඇතිවන අඳුරු ලප සහ අවපෑ ගැනීම් සහ මුලින් දුරු කරනට පයිනෝකියා. පයිනෝකියා ප්‍රංශී ස්පින් කන්ට්‍රෝල් ආයතනය අනුමත ප්‍රථම සහ එකම ගිලින ප්‍රතිකාරකයයි. එය සමේ අඳුරු ලප මූල ආරම්භයටම ගොස් ක්‍රියා කර සමේ අවපෑ ගැනීම් නැවත ඇතිවීමද වළකයි. පයිනෝකියා නිකලල් සමකට නොඅරදින සත්කාරය. එදිනෙන් ඔබට පයිනෝකියා නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මම දුරකථන අංක මතක් කිරීමක් කරන්නම් 0774-100-71 0775-19-11-970 0775-11-975 ලිපිනය සඳහන් කරන්නම් මෙගා ලයිෆ් සයන්සස් ඕස්ට්‍රේලියානු පුද්ගලික සමාගම නම්බර 48 දෙවන මහල පාක් වේ ගොඩනැගිල්ල පාක් වීදිය කොළඹ 2 කියන ලිපිනය හරහා ඔබට හැකියාව තිබෙනවා පයිනෝකියා නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න. ඒ වගේම රුවන් අපි නිෂ්පාදනය ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම මේ සුරක්ෂිතභාවය ගැන හිතනවාමයි. දැන් මේ සුරක්ෂිතභාවය ගැන කතා කරනකොට අපි සඳහන් කරමු පයිනෝකියා නිෂ්පාදනයේ විද්‍යාත්මක පසුබිමත් එක්කම සුරක්ෂිතභාවය කොහොමද කියලා. ඊට කලින් මට පොඩි චෝදනාවක් තියෙනවා. දැන් ඔය දෙන්න මේ කතාව මුලින්ම දිගින් දිගටම කතා කරන්නේ කාන්තාව ගැන. හැබැයි දැන් ඔය නයන කියපු ගැටලු ඇත්තට මේ කියන්නේ අපිට තත්ත්වයෙන්ම ජානවලින් එහෙම නැත්නම් මේ ස්වභාවික පරිසරයේ තිබෙනා විවිධ වෙනස්කම් වලින් හෝමෝන වෙනස් වීම කියන එක පිරිමින්ටත් බලපාන. ඒතකොට පිරිමින්ටත් ওই පිග්මන්ටේෂන් කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා පිරිමින්ටත් පයිනෝකියා නිෂ්පාදනය 100%ක්ම වැදගත් වෙනවා. මට මේ පෙරේදා මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයේ පුතෙක් මගේ වයසට ඉඳලා මම දැන් පුතෙක් වට ඒ ළමයා මට කියනවා අයියේ මේ අයියාගේ එක බල්ලා අයියා තියදී අපේ කැම්පස් එකේ නේ. ඒක නිසා මම පයිනෝකියා ගත්තා. පිම්පල්ස් තියෙනවා මට තාමත් පේන්නේ අගේ මුනි පිම්පල්ස් තියෙනවා කියලා. පිම්පල්ස් තිබ්බයි මගේ මුණ ගන්න දෙයක් නැතුව තිබ්බේ. පාඩම් කළා කෑම දාලා දැන් මේ පිග්මන්ටේෂන් මේ කියන්නේ
පිම්පල් සුත් අඩු වෙනවා මුනේ පාටත් හොදාගේ මිනිස්සයා මරි කියනවා එයාගේ නිකන් අර තොලුත් නිකන් කළු වෙලා වගේ තිබිලා තියෙන්නේ දැන් ඒවා වුණත් හොඳට එනවා එයාගේ ගෑල් ළමයාට එයාට හොඳ ප්‍රතිචාර දක්වනවා කියලා හරිම තරුණ පුතෙක් කිව්වේ මට නෑ මොකද කොහොම හරි මේ විද්‍යාවෙන් පස්වෙමදී වුණොත් එහෙම හැබැයි අර කාරණාවේදී සෝරි හෝමෝන වෙනස් වීම කියන එක කාන්තාවන්ට සුලබව සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක්. ඒක නිසා පිග්මන්ටේෂන් සුලබව තියෙන කාන්තාවන්ට ඇත්ත. නමුත් පිරිමින්ටත් පිග්මන්ටේෂන් ප්‍රශ්න එනවා. එතකොට හැමෝටම පයිනෝ කියන නිෂ්පාදනය එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ කියපු සංගතක විටමින් D, විටමින් E, එතකොට D සලීනා කියන ඇල්ගී වර්ගය සහ ප්‍රධානම සාධක වෙන පයින් පොත්තේ පයින් ශාක පොත්තේ සාරය වෙන වෙනම අරගෙන මේ නිෂ්පාදනය ප්‍රතිඵල ගන්න වෙන වෙනම අරගෙන අපිට අවශ්‍ය ප්‍රතිඵල ගන්න වෙ අපේ හැම වර්ණීය පාලනය කරන්නේ මෙලඩින් කියන අවු සංගතක. එතකොට මේ මෙලඩින් වලට මෙලඩින් යාමනය කරන්න නම් මේ මේ අපි අර කියපු සංගතක හරි ප්‍රමිතියට හරි අනුපාතයට අරන් දෙන්න ඕනේ. එතකොට පයින් කියන නිෂ්පාදනයෙන් ඇත්තටම කරලා තියෙන්නේ ওই සංගතක හරි අනුපාතයට ගලපලා MSCC කියන කම්ප්ලෙක්ස් එකක් හදලා තියෙනවා විද්‍යාත්මකව. ඒ කම්ප්ලෙක්ස් එක තමයි ගිහිල්ලා අපේ රුධිරයත් එක ගිහිල්ලා මෙලනින් එක ක්‍රියා කරලා අපේ හැම මෙලනින් ප්‍රමාණය පාලනය කරනවා. එතකොට මේ ක්‍රියාවලිය ස්වභාවික නිසා අපේ පරිවෘත්තීය ක්‍රියාවලියත් එක්ක ඒකට නැත්තම් අපි උදේ ගන්න පයිනෝකියා කැප්සූල් එක හවස වෙනකොට පැය 12ක් වගේ ඇතුළත අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියෙන් බහිස්රාවී පද්ධතියෙන් එළියට යනවා. එතකොට දැන් ආපහු ඔන්න පයිනෝකියා නැහැ අපේ ඇඟේ. එතකොට අපි ආපහු පයිනෝකියා එක ගන්නවනේ. මේක පැය 12ක් වැනි කාලයක් තුළ තමයි උපදීම ශරීරයේ රැඳෙන්නේ. ඒ නිසා ආපහු අපි රාත්‍රියටත් ඊළඟ ඩෝස් එක ගන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ දවසට දෙවතාවක් පයිනෝකියා පාවිච්චි කරන්න. එතකොට තමයි දිගින් දිගටම මේ තත්ත්වය නඩත්තු කරගෙන යන්න පුළුවන්. එතකොට හැමත අකන්න එහෙම නැත්නම් අපේ රුධිරයට අකන්න පෝෂණය ලැබෙන අතිරේක පෝෂණය මේ CC කම්ප්ලෙක්ස් එකේ එනවා. එයා දිගින් දිගටම මෙලනින් එක මෙමු වෙලා ක්‍රමානුකූලව මේ ක්‍රමයේ යාමනය කරනවා. කවුරු හරි හිතුවත් එම අයියෝ මම පයිනෝකියා බීලා දැන් ඊයෙ රැවිවුවානේ අද උදේ කිසි දෙයක් වෙලා නැහැ නේ කියලා. ඒක හොඳයි. එහෙම වෙනවා නම් අන්න පොඩි ප්‍රශ්නයක් මොකද නිෂ්පාදනයක් අද පාවිච්චි කළා හෙට ප්‍රතිඵල ලැබෙනවා නම් ලොකු මැජික් එකක් වෙලා මැජික් කියන්නේ සදාකාලික දේවල් නෙමෙයි මායාවල්. ඒතර මායාවල් වලින් නෙමෙයි මේක ස්වභාවික ක්‍රමයකින් වෙන්නේ ස්වභාවික කාලයක් යනවා. දැන් ක්ලිනිකල් රිපෝර්ට්ස් වලට අනුව නම් සාමාන්‍ය සති 6ක් 8ක් වගේ යනවා. මං ගත්තොත් එහෙම මට සති 6කින් වගේ මට තේරෙනවා හරි ප්‍රශ්නේ ඉවරයි කියන එක. හැබැයි මම මොකද මගේ රූපේ මට වටිනවා නේ. ඒක නිසා සහ පිරිමියෙකුට විශේෂයෙන්ම සලූන් වලට යන්න අමාරුයි. සමායන නැහැ. පිරිමින්ට හැමදෙස්සෙම සලූන් වලට යන්න අමාරුයි. විවිධ විවිධ දේවල් කරන්න ඕනේ. කොහොමවත් මේකප් කරගෙන ඉන්න බෑ. ඒතකොට ෆේෂල් කරන්න එහෙම යන්නේ ටිකක් හිතට හරි මත ටිකක් තත්ත්වයට හරි නෑ. ඒක නිසා මේ මේකප් ගැන දැනගන්න පෙබ්‍රවාරි 10 වෙනි එතකොට අපිට තියෙන හොඳ විකල්පෙත් මේ වෙලාවේ පයිනෝකියා. ඇයි පිග්මන්ටේෂන් නොතිබුණත් තිබුණත් පයිනෝකියා නිෂ්පාදනයේ අපි වතුර ටිකක් හිතමු නම් මට කවුරුත් දකින්න. මගේ ඔෆිස් එකේ ලාච්චියේ පයිනෝකියා තියෙනවා. ඒතකොට මම දන්නම් ගොඩක් යාළුවොත් මගේ ඔෆිස් එකේ යාළුවන්ගේ ලාච්චියවලත් පයිනෝකියා තියෙනවා. සමහරවිට පෙට්ටිය පිටින් නෑ. කාඩ් එක තියෙනවා. ඒතකොට කාඩ් එකේ මේක අරගෙන යනකොට කවුරුත් මේක පුද්ගලිකව දන්නේ නැත්තම් තමන්ගේ පෞද්ගලික බෙහෙතක් වගේ ඉන්සර්ට් එකක් ගන්න පුළුවන්. මම දන්නවා ඊට පස්සේ ශරීරය ඇතුලේ ක්‍රියාකාරී වැඩ කරන. අද උදේ මම පයිනෝකියා බීලාවේ ආවා මට රූපලාවන්‍ය ආගාරවලට යන්න. අර එහෙම යන්න මෙහෙම යන්න මේ පෙබ්‍රවාරි 18 වෙනි ආගාරයට මම යනවා. මගේ යාළුවෙක් ඉදිරියට උදව්වක් ඉදිරියට. මම කියන්නේ රූපය ගැන දැනුමක් ගන්න මේ සහ නයනගේ මගේ තිබෙන මිත්‍රශීලී බව වැඩි තහවුරු කරගන්න. හැබැයි මේ පයිනෝකියා තියෙනකන් මට මගේ රූපය ගැන බය වෙන්නේ නැහැ. නයන දැන් පාරිභෝ निराकरण නයිට් ක්‍රීම් එකක්, ඩේ ක්‍රීම් එකක්, ෂැම්පු එකක්, කන්ඩිෂනර් එකක්, ෆේස් වොෂ් මෙවැනි රේන්ජ් එකක් නැහැ. ඔව්. සමහර විට මේ ප්‍රතිඵල ගන්න මේ ඔක්කොම පාවිච්චි කරන්න ඕනේ. අපිට අද කාලේ කියන්නේ හරිම රන්හා වටිනවා. අපිට මේ කැප්සූල් දෙකෙන් සමහරක් වෙලාට එකකුත් මිස් වෙන වෙලාවක මේ හැමදේම කරන්න අපිට පුළුවන් කමක් නැහැ කාලෙත් එක්ක. ඒ වගේම තමයි මිල මුදල් පවා අපිට එහෙම ගොඩක් නාස්ති කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ අතරින් නම් පයිනෝකියාට ලැබෙන ප්‍රතිචාර නම් කියලා නිම කරන්න බෑ. මොකද උන්ට තද්ද බල විශ්වාසයක් තියනවා නෑ මේ එක ප්‍රොඩක්ට් එකෙන් මගේ ගැටලු ප්‍රශ්න විසඳෙනවා කියලා. ඉතින් ඒක නිසාම තමයි මං හිතන්නේ අනිත් හැම දෙයක්ම අභිවා අද පයිනෝකියා කැප්සූල් එක ඒ හැම දෙයක් අතරින්ම ඉහළම තැනක තියෙනවා. මොකද ගොඩක් දේවල් අවශ්‍ය නෑ. පයිනෝකියා කැප්සූල් එක හරියට දවසට දෙක ගානක් ගත්තොත්
ඔබ තරුණකම රැක ගන්න පුළුවන්. ඒ වගේ ඔබ සම එල්ලා වැටිලා තියෙනවා නම්, රැඩි වැටිලා තියෙනවා නම්, අවපහ ගැන්විලා තියෙනවා නම්, ඒ හැම දෙයක්ම නැති කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් කෙනෙක් අහනවා මගේ දිහා බලලා, නෑන ඔයා ඇයි මේ පයිනෝකේ කැප්සූල් එක ගන්න කියලා. මං කැමති හැමදාම තරුණ වෙන්න. මේ විදිහටම ඉන්න මං හැමදාම කැමති. මට හැමෝම කියන දෙයක් තමයි ඔයා නම් නෑන හැමදාම එක වගේ කියලා. ඒකටත් රහස මේ පයිනෝකියා. මගේ තරුණ කමරයක ගන්න මේ පයිනෝකියා හරහා. මොකද මේ පයිනෝකියා කැප්සූල් එකට තියෙන ඉතාමත් ප්‍රබල ශක්තියක් හොඳ ජීවයක් තියෙනවා. කෙනෙක්ගේ තරුණකම දවසින් දවස රැක ගන්න, රැක දෙන්න. ඒ නිසාම තමයි මං පයිනෝකියා පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා ඔබට අර එක එක විවිධ දේවල් ගොඩාක් පාවිච්චි කරලා ඔබේ තියෙන මානසිකත්වය තව තවත් නැති කර ගන්න අවශ්‍ය නැහැ. එක දෙයයි ඔබට පාවිච්චි කරන්න ඕනේ හැම සියල්ලම මොහොතෙන් තප්පරෙන් ලබා ගන්න. මේ පයිනෝකියා විතරයි. ඒක නිසා අමතක කරන්න එපා. දවසට කැප්සූල් දෙක ගානේ පයිනෝකියා පාවිච්චි කරන්න. ඔව් ඉතින් ඔන්න ඔබට හැකියාව තිබෙනවා මෙම නිෂ්පාදනයේ පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට. මම දුරකථන අංක මතක් කිරීමක් කරන්නම් නැවතත් 0774341 0795 970 0775 77 1975 ලිපිනේ සඳහන් කරන්නම් මෙගා ලයිෆ් සයන්සස් ඕස්ට්‍රේලියානු පුද්ගලික සමාගම නොම්බර් 48 දෙවන මහල පාක්වේ ගොඩනැගිල්ල පාක් වීදිය කොළඹ 2 කියන ලිපිනේ හරහා ඔබට හැකියාව තිබෙනවා පයිනෝකියා නිෂ්පාදනයේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියි ආයුබෝවන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. 18 වෙනිදා හම්බෙමු. ඉතින් ඔන්න තවත් ඔබේ ජීවිතයට අදාළ බොහෝ කරුණු අපි ලබා දෙන්න සෝදානම් වෙන්නේ නා. ඊට කලින් මේ සෝදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ ආවික ශාක සාරේ 11කින් හා මුහුදු ශාක ප්‍රෝටීන් අඩංගු ග්ලූ